තෙරුවන් සරණයි සත්පුරුෂ පින්වතුනි, මේ වෙනකොට COVID-19 කියන කොරෝනා වෛරස වසංගතය නිසා මුළු ලෝකයේම ජන ජීවිත අඩාල වෙලා තියෙනවා. සියලු රාජ්‍යයන් දැඩිසේ අපහසුට පත් වෙලා තියෙනවා. මේ මොහොතේ වෙනකොට පින්වත් ජනාධිපතිතුමා, යුද හමුදාපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලු පින්වතුන්, ඒ වගේම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමන්ලා ප්‍රමුඛ සියලුම සෞඛ්‍ය අංශයේ සියලුම වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලවල සියලු සත්පුරුෂයෝ, මේ විදිහට සියලු රාජ්‍ය නිලධාරීන් ආදී ස්වේච්ඡා සංවිධානාදී බොහෝ දෙනා දැටි කැපවීමෙන් ඒ පාලනය කරන්නට කටයුතු කරමින් සිටිනවා. රට පුරා ඇඳී නීතියත් පනවමින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔබ හැම දෙනාම නිවෙස්වලට වී සිටීමයි. නිවෙස්වලට වී සිටිනවා හැර ගමන් බිමන් යනකොට වන්දනාගම, උත්සව, ඒ වගේම විවිධාකාර පිය සම්භාසන වගේ කටයුතු කරනකොට පින්වත්නි, මේ තත්ත්වය ඉතා වේගෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සියලුම රාජ්‍ය පරිපාලන නිලධාරී, ත්‍රිවිධ හමුදා ප්‍රතිවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලවල හැම දිනාම සෞඛ්‍යංශයේ සියලු දිනාම ඒ දින උපදෙස් අනුව කටයුතු කරන්නට හැම දිනාම වග බලා ගන්නට ඕනෑ. විශේෂයෙන්ම ඔබ ඔබේ මනුස්ස ජීවිතය, ඒ වටිනා මනුස්ස ජීවිතය වගේම ඔබේ අඹුදරුවන්ගේ, මව්පියන්ගේ, ඒ හැම දිනාගේම වටිනා මනුස්ස ජීවිත, ඒ වගේම සියලු රටවැසියන්ගේ මනුස්ස ජීවිත ගැන හිතලා පින්වත්නි කටයුතු කරන්නට ඕනෑ. ඔබ දන්නවා මේ වෙනකොට චීනයේ වුහාන් පළාතේ ඒ ප්‍රධාන රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධ්‍යක්ෂකතුමන් පවා මේ කොරෝනා වෛරසයේ හින්දා ජීවිතක්ෂයට පත් වුණා. එතුමාගේ බිරිඳ තමයි එම රෝහලේ ඒ ප්‍රධාන හෙදිය වෙන්නේ. ඉතින් ඒ වගේ දැටි අවධානමක් සියලුම වෛද්‍යවරුන්ගේ ජීවිතවලටත් තියෙනවා. සියලුම ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරී මහත්ම මහත්මීන් හැම දිනාගේම ජීවිතවල තියෙනවා. සියලු ඒ රාජ්‍ය පාලනය කරන සියලු පින්වතුන්ගේ ජීවිතවලට. ඒ නිසා ඔබ කරන පුංචි නොසලකිලිමත් කාරණාවක් හින්දා මහා විශාල විනාශයක් වෙන්න පුළුවන්. සීක්‍රීන් පැතිරෙන මේ කොරෝනා වසංගතයේ පාලනය කර ගන්නට පින්වත් ඔබ හැම දිනාටම සුවිශේෂී කාර්යභාරයක් කරන්න තියෙනවා. ඒ තමයි රට අරාජික වන්න දෙන්නේත් නැතුව රටේ ඉදිරි අනාගතය සහ ඔබේ දූතරුවන්ගේ සහ ඒ අනාගත පැවැත්මට හානියක් වන්නට ඉඩ දෙන්නේත් නැතුව, ජීවිතවලට හානියක් වන්නට ඉඩ දෙන්නේත් නැතුව මේ වසංගත රෝගී තත්ත්වයේ පාලනය කරන්නට සියලු ජනාධිපතිතුමන් ප්‍රමුඛ කොටගත් ඒ ත්‍රිවිධ හමුදාවේ ඒ යුද හමුදාපතිතුමන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදාවේ සියලු පින්වතුන්, විශේෂයෙන්ම සෞඛ්‍යාංශයේ පින්වන්ත ඒ සියලු වෛද්‍යවරුන්, ඒ හෙදි හෙදියන් කාර්ය මණ්ඩලවල සියලු දෙනා, ඒ වගේම පළා සෞඛ්‍ය සේවා නිලධාරී මහත්වරු ඇතුළු ඒ හැම දෙනාම දෙන උපදෙස් පිළිපදිමින් කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනෑ. සියලු දෙනා ඉපදීම, දිරායෑම, ලෙදවීම, මානයට පත්වීම කියන මේ කාරණාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දුක්ඛ ධර්මවලට සියලු දෙනාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පින්වත්නි, මේ වසංගත රෝගී තත්ත්වයක්, වසංගත රෝගී තත්ත්වය පාලනය කර ගැනීම පින්වත් ඔබ හැම දිනාගේම අතේ තිබෙන කාර්යයක්. නිවෙස් වලට වෙලා රතන සූත්‍රයම සජ්ජායනය කරන්න මේ වන විට ලංකා පුරා සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා ආරණ්‍ය සේනාසනවල, විහෙර විහාරස්ථානවල සියලු ගරුතර මහා සංඝරත්නේ ඒ බලගත් රතන සූත්‍රයේ ධර්ම දේශනාවන් සජ්ජායනා කරනවා. ඔබත් නිවෙස් වලට වෙලා ඒ කටයුතු සිදු කරන්න. ඒ වගේම පින්වන්ත ඔය ඇත්තු සෞඛ්‍ය ගැන නිතර කල්පනා කරමින් පින්වතුනි වෛද්‍යවරුන් සහ ඒ රජයෙන් දෙන උපදෙස් අනුවම කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනෑ. මේ වසංගත තත්ත්වය පැතිරෙන කිසිදු කියා මාර්ගයක් ගන්නේ නැතුව ඔබේ ජීවිත පරිස්සම් කරගන්න මේ වටිනාසන සම්පත්තියක් ලැබුණු දුර්ලභ මිනිස් ජීවිතයේ වසංගත රෝගී තත්ත්වයකට බිලි වන්නට ඉඩ දෙන්නේ නැතුව ඔබට ලැබුණු මනුස්ස ජීවිතය
ජීවිතයේ කුසලී හැසිරෙමින් සසරින් එතර වෙන්න තියෙන අවස්ථාව අහිමි කරගන්නත් එපා. ඔබ හැම දිනාම පින්තුනි ඒ සෞඛ්‍ය සේවයේ සියලු දෙනාගේම උපදෙස් පිළිපදිමින් ඒ අනුව කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනේ. හැම දිනාටම තෙරුවන් සරණයි.